අයිබන්ස් ඔබ දවසක් වාසනාවන්ත දවසක් අපේ ගෙදරත් එක්ක ඉන්නේ අලුවන්ට අදත් පොඩි විවේකයක් ලැබුණු වෙලාවේ අලුත් දෙයක් පිළිබඳව ඔබට දැනුමත් භාවයක් ලබා දෙන්න ඔබ නිවස සුභ වාසනාවන්තයක් කරගන්න අත්ලක්ෂ අපයන් අපේ හිතුවා සමහර ගෙවල් තියෙනවා මොනතරම් උත්සාහ කරත් ඒ ගෙවල් සක්‍රිය කරන්න බෑ සමහර ගෙවල් තියෙනවා සක්‍රිය ගෙවල් පොඩි උත්තේජනයක් දුන්නොත් ඒ ගෙවල් තව තවත් සක්‍රිය වෙනවා අපි අද සූදානම් වෙන්නේ සක්‍රිය නිවසකට අක්‍රිය වුණේ මොකද කියන්නේ? ඔව්. ඒතර අපි ගයක් අක්‍රියයි කියලා කියන්නේ මොකද්ද ගයක් අක්‍රියයි කියන්නේ? ඒතර ඕගොල්ලෝ ගේ දකින්න දැක්කම අපි කියනවා අම්මෝ මේ ගේ එච්චර දකින්න ආස නැහැ. ඉතින් ඒ වගේ වචන අපි කතා කරනවා. හරි ප්‍රිය නැහැ ඒක. ඒ වගේ. ඒ වගේම තමයි ගේ හරි දුගඳයි. ඒ වගේම තමයි ඉරේලිය වැටෙන්නේ නැහැ ඒ ගෙදරට. ඒ වගේම තමයි සූලංගේ ඉන්නේ නැහැ ගේ ඇතුළට. හැමතිස්සෙම ෆ්‍රෙෂ් එයර් එක අලුත් වාතය ගේ ඇතුලේ අනිවාර්යයෙන්ම හමා යන්න ඕන. හොඳට ඉරේලි එන්න ඕන. හොඳට ඉරේලි එන ගවල් අක්‍රිය කරන කිසිම විදියකින් කාටවත් බෑ. දැන් ඒ ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එහෙම ගේ ළඟට අතුපතු ගන්න නැහැ. අපිරිසිදුකම. ඒතර ලට්ට ලොට්ට හැම තැනම පුරවලා තියෙන්නේ. මේ වගේ දේවල් නිසා ඇත්තටම අපිට වෙන්නේ අක්‍රියතාවය තමයි. දැන් ගේ ළඟට එන වතුර ටික. ඇවිල්ලා ගේ ළඟින් තමයි පොළොවට බී ගන්නෙ. ඒතර එතනින් ඒක මිදුලේදී නවත්තලා වතුර පාර යවන්න කිසිම උවමනාවක් නැහැ. හරිම අක්‍රියයි. අතුපතුව ගන්නද ගෙවල් දිනෝ නේද සුන්? අක්‍රියයි. මේ වගේ අවස්ථාවකදී ඔගොල්ලන්ට ගේ දිහා බලාගෙන හිතන්න පුළුවන් නම් මොකද්ද මට මේ වෙලා තියෙන්නේ කියලා ගෙට උනේ මොකද කියන එක පැහැදිලිව කතා කරන්න පුළුවන් තේරෙනවා. දැන් දසුන් අර මහරගම පමුණුවේ දැන් ආවිල්ලා ගිය කට්ටිය ඉතාලියේ ඉන්නේ ආ. එතකොට දරුව දෙන්නයි අම්මයි මෙහෙ ඉන්නේ වයිෆුයි. එතකොට ලොකු ඉඩමක් ඇත්තටම. ලොකු ඉඩමක්. දැන් එතෙන්දී වෙලා තියෙන දසුන් එකේ අක්‍රියයි. ඒගොල්ල මහගේ තියෙනවා. මහගේ සුපිරි. මම කියුවේ ඇත්තටම මහගේ හොඳටම හොඳයි. දැන් වෙලා තියෙන්නේ මොකද ඒගොල්ලෝ තව ගයක් හදාගෙන මෙහා පැත්තේ. දැන් ඒගේ අක්‍රියයි. තාම අරගේ සක්‍රියයි. දැන් වෙලා තියෙන්නේ මොකද? ඒ අලුත් ගේ හදලා එතනට ගහලා දෙනවා කාපෝච්චයක්. ඒතකොට ඒකෙන් කාපෝච්චකමනේ එක ෂේඩ් එකක් ගහලා දෙනවා. ඒකෙන් අර ගේ ඇතුළට සම්පූර්ණයෙන්ම ඩයිනින් පැත්ත අක්‍රිය වෙලා තියෙනවා. ඒ කියන්නේ නිවසක් ප්‍රධාන වශයෙන් අක්‍රිය වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි ආලෝකයන ලැබීම. අපිට අපිට ඉන්න පුළුවන්ද ගහකොළකට ඉන්න පුළුවන්ද ආලෝකය ඉරේලිය අනිවාර්යෙන් ඕනේ. ඉරේලිය තමයි මේ මේක ඇති කරන්නේ වෙන මොකෙන්වත් නෙමෙයි. ඉරේලියෙන් තමයි මේ දේ කරන්නේ. ඉතින් ඉරේලිය පුළුවන් තරම් ගේ ඇතුළට අපි ගන්න උත්සාහයක් කරන්න ඕන. එහෙම නොවුනොත් එහෙම ගේ අක්‍රිය තමයි. ඉරේලියට අමතරව තව මොනවද ගයක් සක්‍රිය කරගන්න ඕනේ? ඔව් ගයක් සක්‍රිය කරන්න පුළුවන් දේවල් තමයි පිරිසුදුකම. එතකොට තමයි දසුන් දුන් අල්ලන එක. ගෙදරට ඉතාලම හොඳයි ඈ. අර උදේවස අපි සාමාන්‍යයෙන් දුන් අල්ලන එක. ඔව් ඒකට ඖෂධීය දේවල් ටිකක් තියෙනවා. ඒ ටික දාලා අපි දන්නවා සාමාන්‍යයෙන් ඒව ටික තේල් දාලා දුන් අල්ල හුඟක් අයට ගේ අදහසක් තියෙනවා දුන් හින්දා කළු වෙනවා අර එහෙමයි කියලා හින්දා. ඉතින් අඩුම තරමින් සතියට දෙකකට සැරයක් දුන් ටික කලණ හරි ඉක්මනට සක්‍රිය වෙනවා. ඒ වගේම තමයි මේ මකුණු දැල් කියන જાතිය එච්චර හොඳ නැහැ. සෙවල් අන්තිම අසර නැහැ. සෙවල තියෙන ගයක් සක්‍රිය කරන හරි අමාරුයි. ඒ නිසා ඒ වගේ දෙයක් අනිවාර්යම ඉපනේ ඒක බ්ලීචින් වගේ දෙයක් ඔය රෙදි සෝදන ඒ දාන ටිකක් දාලා ටිකක් තියලා අයින් කරාම ඇත්තටම ඒ ටික අපිට ඉවත් කරගන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි දසුන් දැන් අක්‍රිය ගයක් සක්‍රිය කරනකොට දැන් ලුණු තියෙනවනේ ලුණු. ඔව්. කන අපේ කැමර දාන්න ලුණු. ඔව් ලුණු මම කියලා තියෙනවන්න පොල් කටු තුනක් ගන්න පොල් කටු තුනට ලුණු දාන්න. දාලා ගේ ඇතුලේ තැන් තුනක තියෙනවා මෙහෙම ත්‍රිකෝණයක් වගේ තිව්වා. දවස් තුනක් තිව්වා. ගත්තා. එළියට අරන් ගියා සේදුව පොඩ්ඩක් වේලුවා. ආයි වෙන තැන් තුනක තියෙනවා. තියලා එහෙම තමයි තේරෙනවා ගේ දැන් හොඳයි කියලා. ඒ වගේම තමයි දසුන් ලෙමන් කියන එක. ලෙමන් ගෙඩියක් කපලා තැන් කීපයක තියන්න.
लेमन इताम होता है निधि ने काम वाले इटा लेमन होता है लेमन इताम होता है ये वाके मतलब माय उत्तर दिशा आवे रे मैं दक्षिण दिशा आवे लेमन पहले त्याग करना होना एक गैक सक्रिय करना हरी में उपकार होना ये वाके मतलब माय दसुन मटा मतलब कहने में अक्कपान अक्कपान पड़ी गहक त्याग करना होना पोच्ची का दाला गेटे लंग प्रश्न अलमारी उड़ तियान निपाए क्या नहीं क्या नहीं इससे ना वो कहता था ना अलमारी उड़ तियान निपा के ला अलमारी उड़ तियान ना रखा है ये तो कोटा में ये निशा तमाम हम तीसरे में बालानों ने वाके में तमाम दसुन थे आप ही गातो ते हम उयनो पीहनो हम दानो आय रैट है इल्ल तमाम सोधन है ये නිරෝගීතාවම නිරෝගීතාවම නිරෝගී අනිතක දැන් ඕගොල්ලෝ කරන වැඩ තමයි අම්මලා කරන තාතලා කරන වැඩ තමයි ළමයි කියන්නේ ඒතොර ඒ නිසා අර මේ අර කියන්නේ ගෑනු ළමයා දැනගන්න පුළුවන් අම්මගේ අම්ම දිහා බැලුවාම කියන කතාවල් තියෙන එක ඒතොර එයා කොහොමද මේක හැසිරෙන්නේ කියන එක පැහැදිලි ඒකට මේක යන්න ඕනේ මේක අපි ගෙනියන්න ඕන දෙයක් දසුන් තව දෙයක් තමයි කොහොම කොහොම ඉතාලම හොඳයි දැන් කොහොම කොලක් දුම් ගැල්ලීම සඳහා පාවිච්චි කරනවා යහපත් වෙනවා දැන් මම කියලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය වෙන වෙන බලවේග වලට නැති කරන්නම් ඉතාලම හොඳ දෙයක් තමයි මේ මේ දවුල් කුරුඳු කොල වේලලා ඒකෙන් දුම් අල්ලන්න තියෙනවනම් ඒක හොඳයි මේ දුම කියන එක දසුන් හරිම වැදගත් ලුණු කියන එකත් ගෙදරකට වැදගත් ඒ වගේ තමයි ලෙමන් කියන එකත් ගෙදරකට වැදගත් මේ වගේ දේවල් වලින් ඕගොල්ලෝ ඉක්මනින්ම තමන්ගේ ගෙදර තියෙන ඔය අක්‍රීය වෙන දැන් සක්‍රීය කරගන්න උත්සාහය තව එකක් තමයි දසුන් ගෙවල්වල එලලා තියෙන පින්තූර ඔව් ගෙවල්වල එහෙම පින්තූර පින්තූර කියලා පරිස්සම් වෙන්න ඕන අතක මේ මේ මං කතා අපි කතා කරාද දන්නේ දසුන් අර ගෙවල්වල පින්තූර එල්ලනකොට ඒ පින්තූරේ කැලේ කපල කපල වෙනම වෙනම අපි කතා කරා අපි ඒක පිටව තව ටිකක් ඉස්සරහට කතා කරමු වෙනම ගිවල් ශක්තිය කරන පින්තූර පිළිබඳව කතා කරමු ඉතින් ඒ වගේ දේවල් වෙන්න දෙන්න නරකයි අනිත් එක තමයි ගේක අක්‍රිය වෙන ලොකු හේතුවක් වෙනවා අපි උතුරට ඔළුව දාලා නිදිනේ උතුරට ඔළුව දාලා නිදි ගත්තාම වෙන්නේ මොකද ඇත්තටම ඒකේ මැග්නටික් පවර් එක වැඩි ඒතර අපේ හිසට දැනෙන එක ඒක විද්‍යාත්මකයි ඉතින් ඒ ඒ ඒක තමන් කරන්නේ දැන් මේ දවස්වල දසුන් අපි කොවිඩ් 19 නිසා අපි විවිධ විවිධ දේවල් කරනවා ගෙවල් වල. එතකොට හොඳට තිබිච්ච ඉඩම අපි මේව කළා දැන් මිදුලක් තිබුණා ඒක අයින් කළා. ඉතින් අපි දැන් වගා වලට බහැලා තියෙනවා. ඉතින් මේවට පොහොර ගහනවා. හරිම වැරදි. ඉතින් මේ පොහොර ගහන්න ඕන තමයි පුළුවන් තරම් කාබනික පොහොර පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි කෘමිනාශක. මේවට ඒකත් වැරද්දක් තියෙනවා. ඒක කෘමිනාශක වලදී ඒක ප්‍රශ්නයක්. එතකොට ගෙදරට මැස්සෝ වැඩි විවිධ පොඩි පොඩි සත්තු එනවා වැඩි මේ වගේ දේවල් නවතන මේවා එච්චර හොඳ වැඩ නෙමෙයි අපි අර වැඩේ කරා නම් ඒකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් කියනත් හිතන්න ඕන එහෙනම් අපි ඒක අනිත් එක තමයි ඕගොල්ලෝ පොඩි පොඩි කිමිකල් හදාගෙන දැන් අර පළවල කොඩ වෙනවා අර මේ කෙනෙකුට ගන්න පොඩි මාසයක් ඔය කොවිඩ් වලින් පරිස්සම් වෙනවා වගේ තමයි රසායනික ද්‍රව්‍ය වලින් පරිස්සම් වෙන්නට ඕනමයි ඉතින් ඒ වගේ දේවල් කරේ ඔයගොල්ලෝ අනිත් එක දැන් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙන්නේ අපේ ඉදමට තියෙන ස්වභාවිකත්වය අපි නැති කරගන්න එක. ඒතර සතා සිව්පාවත් අපිට නැහැ. සම්මලලයක් නැහැ. කොහමද තියන්නේ? ඒ නිසා ගෙවල් වලට එන සතා කුරුල්ලු වගේ සමනලු වගේ සත්තු ගැන හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒක හරිම වැදගත් ගයක් සක්‍රිය කරන. මම ඒ හින්දා තමයි කියන්නේ ඊස් ගිනිකොන දිශාවේ කුරුල්ලන්ට කැම තියලා කුරුල්ලන්ට කුරුල් වෙන්න පුරුදු කරන්න. මේ එන ඒම නිසා ඔයගොල්ලෝ දන්නවර සමනලෙක් අත්වට ගෙවුවාමත් මොකද වෙන්නේ කියලා විද්‍යාත්මකව කියන කතාව. එතකොට ඒවා නිසා වෙන්නේ ඒ කුරුල්ලා එන එක කෑ ගහන එක උන් බිත්තර දාන එක අහල පහල අපේ පොඩි පොඩි ගස්වල කුරුල්ලෝ හරිම වටිනෝ ගෙදර ගේක සක්‍රීය බව කියන බල හොඳ සාධකයක්. ඔව් හොඳම සාධකයක්. හොඳම සාධකය. හරි. ඒ තව ගොඩක් තියෙනවා වෙලාව යනවා ඉතින්. ඔව් මම හිතුවේ ගොඩක් අතර ජෝ සෑහෙන කාරණා ගන්නවා කතා කළා ගේක් අක්‍රීය වෙනවා කියලා කියන්නේ පර්ස් එකට මානසිකව
ඊපස්සේ ඔබේ සම්බන්ධතාවයට මේ සියල්ලටම ඍජුව බලපානවා අනේ පැති වක්රෝ බලපානවා තවුණා තියෙන කොට කන්දරජුට අපි ජුට්ටා වෙලා ගියත් කමන්න පැහැදිලි කරනවා දසුංගර කිව්වේ තමයි මතක් වුණේ දැන් උතුරු දිශානුගතව මේ අක්‍රීයතාවය නිසා ඇත්තටම තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා දකුණු දිශාවට මේ අක්‍රීයතාවය නිසා හැමතිස්සෙම මේ ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා දැන් මම වගේ එක්කෙනෙක්ගේ මගේ ගෙදර දකුණු දිශාව අවුල් වුණොත් එහෙම මට මිසු बटर दिशा देवदार देवदार वाल पड़ी विशेष गुण देवदार इसर वाल अभी इंधन देवदार पलया गिदर त्यागाने का हों दसुन दें अभी गया सक्रिय करना अतम अभी दसुन की पर्स हम से कथा करें गिनी को गिनी को तम पर्स कथा गया सक्रिय करान है दखुन दिशा वे वतुर संबंध पोंडे का पोल का අතියන වරන් වෝටර්ෆෝල් එකක් තිරනම් සක්‍රිය කරන්න බෑම තමයි ඒක අපි මොන ධෛර්යය දැම්මත් අමාරුයි විවිධ ප්‍රශ්න අපිට සිද්ධ වෙනවා ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ මේ අපේ වාස්තු වල තියෙන එලිමන්ට් එකක් කියලා එලිමන්ට් එකක් කියලා කියන්නේ මූල ධාතු. ඒතර මේ මූල ධාතුන් වලට ගන්න ගැටලුව මෙර ගන්න බෑ. ඒකට විසඳුමක් නෑ. අරව අපි තිව්වා මේව තිව්වා කියලා මේකේ විසඳ ගන්න නම් බෑ. එහෙනම් මේ එලිමන්ට්ස් වලදී වැදගත් වෙන එලිමන්ට් එකක් කියලා කියන්නේ අපි ගත්තොත් උතුරු දිශාවයි ති ජලයට. ඉතින් උතුරු දිශාවේ ලිඳක් තියෙනවා නම් හොඳයි. උතුර ඊසාන නැගෙනහිර පැත්තමයි. අංශක 90. එතකොට ඒක අයිති වෙන්නේ ජලයට. ඒතර පොන්ඩ් එකක් පූල් එකක් කිසිම ප්‍රශ්නයක් නෑ. උඩරිමයි. ඉතාලම හොඳයි. එලිමන්ට් එක ඒක නම් ඉතින් එලිමන්ට් එක තවත් ක්‍රියේට් වෙන සක්‍රිය වෙනවා. ඒකට අයිති දෙති උහම ඒක තමයි ගිනි කුණ පැත්තේ හැමදෙස්සෙම කිචන් තියන කියලා කියන්නේ ඒ පැත්ත තමයි ගින්දර කියන එකට අයිති. ඒතකොට එහෙනම් ඒ පැත්ත සක්‍රිය කරන්න ඒ වගේ දෙයකට වාහනේ තියන්න කියන්නේත් ඒකයි. මෝටරයක් තියන්න කියන්නේත් ඒකයි. ජෙනියක් තියන්න කියන්නේත් ඒකයි. ලිප තියන්න කියන්නේත් ඒකයි. ඉතින් මේ වගේ මේ එලිමන්ට්ස් වලට වෙන හානිය අති ප්‍රබලයි. සක්‍රිය කිරීමේදී කිසිම වෙන විකල්ප ක්‍රමවේදයන් නැහැ. මයිදන ගැඹුරින් ටිකක් කතා කළා මෙන්න මේ කාරණා පිළිබඳව ඔබ ටිකක් හිතන්න හිතලා ඔබේ නිවස සක්‍රිය කරගන්න වඩාත් සක්‍රිය කරගන්න අක්‍රිය වෙලා තියෙනවා සක්‍රිය කර ගැනීම වෙනුවෙන් වල ක්‍රියාවලියකට ඔබ යොමු වෙන්න එතකොට ඔබට එක පැත්තකින් පර්ස් එකට මානසිකව ශාරීරිකව සම්බන්ධතා මේ සියල්ලටම ඒ සක්‍රිය වීම අනිවාර්යයෙන්ම බලපායි කියලා විශ්වාස කරනවා හරි අපි අදට වීඩියෝ එක හමාර කරනවා ගැටලුවක් වෙනවා යටින් ඔබ කමෙන්ට් එකක් විදියට දාන්න අපි අනිවාර්යයෙන් උත්තර අරගෙන ඉන්නවා තාම සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න बेल आइकन कोटागन में शेयर करें लाइक करें एडिगत करें मेटोर तुरु तब के लगे अरे आप सब करना चौथा सब हरे ऐसा शुभ वासना सब प्रार्थना करता हूँ।